ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විජිත ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවට වාර්තා වනවා. ඒ ආන්දෝලනාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම නඩුකරයට අදාළව මොහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුකියදා නියෝග කළා. අදාළ ඖෂධ ගනුදෙනුව සිදුවන කාලවකවානුවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේ මොහුයි. ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් මත පසුව ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. මේ අතර ඉමුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළ නඩුව පසුකිය 6 වනදා යළි කැඳවනු ලැබුවා. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඉදිරියේදී. එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.